හොඳයි. අය මොකද? ඉතින් ඔබතුමා කොහොමද මේ රුමිනියට ආවේ? එතකොට කොච්චර කාලයක් ගියා සමන් රුමිනියට එන්න? hali mama 2022 ජූනි මාසේ තමයි මට ඇප්ලයි කරන්න හිතුනේ රුමේනියාවට. ඒත් පොඩි මේ Facebook මාර්ගයෙන් තමයි මට සෙට් වුනේ ඒජන්ට්. මම ආවේ රොසෙල් ඒජන්ට් එකකින්. රොසෙල් එකකින්. ඔව්. හොඳයි ඇත්තටම. මට මාස 5ක් වගේ කාලය ඇතුළත තමයි මට කම්ප්ලීට්ලි මෙහෙට එන්න සෙට් වුණා. සියලුම දේවල් ටික මගේ දැන් ඔය සමහරු කියනවා අවුරුදු ගණන් ගියා කියලා. මම දන්නේ ඒක මොකද්ද කියලා වෙලලා. 2022 ජූනි මාසේ ඔය ටික මම බාර දුන්නාට පස්සේ මට නොවැම්බර් මාසේ වෙනකොට මට වීසා ලැබිලා තිබ්බා. ඒ කියන්නේ මම ගිහලා මාස 5ක් ඇතුළත වාර්ක කම්ප්ලීට් කරනවා. කම්ප්ලීට් වුණා. ඊට පස්සේ ඒ ටික බාර දීලා ඉවරලා අපේ තව කට්ටියගේ මුදල් ගන්න දුන්න පස්සත් එක්ක පෙබරවාරි කොහමද 2023 පෙබරවාරි රුමේනියාවට මම ආවේ. පෙබරවාරි ආවේ මම කොන්සන්තා පැත්තට. කොන්සන්තා පැත්තේ රේල්වේ සෙක්ෂන් එකේද RVS කියලා අපි කරේ කෝච්චි රිපෙයරින් පෙට්ටි වෙල්ඩස්ල තමයි අපි ගොඩක් අය මම ආවේ ටීම් ලීඩර් එකක් හැටියට. ඇත්තම හොඳයි කම්පැනි එක. ඒ කියන්නේ ඊට කලින් අනිත් රටවල් වල වැඩ කරලා තියෙන සම්මන්නේ. ඔව් මට තියෙනවා ගල්ෆ් වලත් දෙකින් තමයි මට රහයකට උපුච්චේ. ආ ඒ කියන්නේ රටවල් රහයක එක්ස්පීරියන්ස් තියෙන එක්කෙනෙක් තමයි අද මේ රුමේනියාවට එලා තින්නේ. ඒක කියන්නකො ඇත්තටම මට ඒ ටී පාත් දෙකීමත් එක්කම මගේ මේ රුමේ යුරෝප වලට මගේ මේ ෆස්ට් ටයිම් එක. මට ඉතින් ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් රටකට එනවා කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක් වුණා. එතකට එන්න තම උඹලාව තියෙන්නේ. කොහොමද රුමේනියාට ආවා? රුමේනියාවට ආයතනවල. එතකොට දැන් රුමේනියාවට ආවිල්ලා ඔයා ආපු ටීම් එකත් එක්ක ඔයාගේ වැඩ කටයුතු මොකද උනේ? හොඳ. يعني ඔයාලා හම්බුන කම්පැනි එක හම්බුන බොස්. ඇත්තටම කම්පැනි හොඳයි මාගේ. එතකොට අපේ ලංකාවේ කට්ටිය හරි සමගිය වැඩ කරාද? ඔව් ඇත්තටම කියන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. අපි ඒ දේවල් කෙටියෙන් කියමු. ඇත්තටම මම කෙටියෙන් කියනවා මල්ලි ඇත්තටම කෙටියෙන් කියන්න ඕන දේවල් ටික තමයි මේ යුරෝප වලට එනකොට මල්ලි ඇත්තටම ඩිසිප්ලින් කියන එක තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. හරිද? ඒ කියන්නේ මෙහෙ ගොඩම බලපාන්නේ ගරුත්වය කියන එක. කෙනෙකුට ගරු කරපුවාම ඒක එක්ස්පර්ට් එක තමන්ට ලැබෙන්න නම් තව කෙනෙකුට එක්ස්පර්ට් කරන්න ඕනේ. අපි ආයෙකින් ලංකාවෙන් බලාපොරොත්තු වෙනවා නම් ඇත්තට ලංකාවෙන් එන කෙනා ඒ දේවල් ටික රැගෙන එනවා නම් වෙන කිසි දෙයක් රැගෙන එන්න ඕනේ නැහැ වගේ. ස්කිල් එක නැතත් කමන්න. අනි ස්කිල් ආව ප්‍රශ්නයක් නෑ. රෙස්පෙක්ට් කරන්න කරන් ආව නම් ඇති. නමුත් මෙහෙට ඇවිල්ලා ගොඩාක් අය ඒක නැති වුණාට පස්සේ තමයි ප්‍රශ්න මතුවෙන්නේ. අපි ඒක නැත්ද මේකනේ. අනිවාර්යයෙන්ම වගේ. ලංකාවේ ආයේ තිබ්බ ගොඩාක් ප්‍රශ්න එනවා තමයි. ඉතින් ඇත්තටම මම ආවා 24 දෙනෙක්. අපි ටීම් එක ආවා 24. ඇවිල්ලා මාස 3කින් අපි 6 දෙනෙක් වයින් කරා. 6 දෙනෙක්. ඔව් ඒ අය කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න. නමුත් මම ටීම් ලීඩර් කෙනෙක් හැටියට ඇවිල්ලා ඒ ප්‍රශ්න ගොඩාක් ආවා මට. මම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ කියන්නේ ඔබ ආපු අලුතම හොඳ අත්දැකීම් වලට තමයි ගත්ත අපේ කට්ටියත් ඒක මට ඇත්තටම මට ඊට කලින් තිබ්බ අත්දැකීම් එක්ක මේක අත්දැකීම් ඊට වඩා සෑහෙන වෙනසක් වුණා. නමුත් ඒ අර මගේ පෙර අත්දැකීම් මේ මේකට බලපෑවේ නෑ මොනවත්. නමුත් ඒකෙන් මං හිටියා. ඉඳලා ඉවරලා කොහොමද මගේ අවුරුද්ද දුන් මාස දෙකකින් මම මගේ තීරණයක් ගත්තා මම කම්ප්ලීට් කරගත් අවුරුද්ද. එතකොට ඒ කම්පැනි අවුරුද්දක් කියද? අවුරුද්දක් කියද? අවුරුද්දයි මාස දෙකක්. අවුරුද්දයි මාස දෙකක්. මාස දෙකක් මම කම්ප්ලීට් කරා. මොකෝ ඒ කට්ටියගේ පුළුවන් තරම් අපේ කට්ටියත් එක්ක හොඳ කම්පැනියක්. කම්පැනි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ අයගේ තමයි ඇත්තටම තියෙනවා. අපේ අය හදා ගන්න අමාරුයි. ඉතින් මම එහෙම කට්ටියත් එක්ක ගැටෙනවට වැඩි හොඳයි කියලා මම තීරණයක් ගත්තා. මොකෝ මම යන්න ඕනේ ගමන. මගේ ගමන යන්න ඕනේ. මොකද මේ යුරෝප වලට ආවා කියන්නේ මල්ලි තව කෙනෙක් ගිහලා අපි බලන්න ඉන්නේ කියලා තේරුම් ගන්න. අපේ මූලිකම දේ තමයි ලංකාවේ ප්‍රශ්න කියලා අපි ලංකාවට බැන බැන හිටියොත් හරියන්නේ නැහැ. අපි අපේ ගමන යන්න අනිවාර්යයෙන්. එතකොටම අපේ සාර්ථකත්වය ගන්න පුළුවන්. නමුත් ඇත්තටම මගේ ජීවිතේ මම යනවා මගේ ගමන. මට කොහෙද යන්න ඕනේ මම ඒ ගමන මම යනවා මම. හැබැයි කවුරුත් කපලා කොටලා යන ගමනක් නෙමෙයි මේක. මම සෝ උත්සාහයෙන් යන ගමන. මම එතනින් අයින් වුණා. අයින් වෙලා මට තව කෙනෙක් මේ රුමේනියාව හම්බුණා. හම්බුණාට පස්සේ එතුමා මට අරෙන් අයින් වෙන්න කලින් මට හම්බුනේ. මම රුමේනියාවට ඇවිල්ලා මම වර්ක් ෂොප් එකක් කරලා ආරගෙන ආ يعني පාර්ට් ටයිම් එකක් හිටියේ ඒක පාර්ට් ටයිම් එකක් ඔව් පාර්ට් ටයිම් රුමේනියාව හොඳ නැත්තේ නෑ මගේ රුමේනියාව හොඳයි ඔන්න මේකනේ ගොඩක් කට්ටියක ගේම් පාස් නැන්නේ සමහරව කියන රුමේනියාව කියන මම දුප්පත් ඉන්න රටක් කියලා කියන්නේ කට්ටිය මේ හෙට යන කට්ටිය ගොඩක්ම කියන්නේ රුමේනියාව ගත්තොත් නෑ අයියෝ මොකද ඔකට යන්නේ එහෙම නැත්නම් සමහර කට්ටිය ඉන්න ලංකාවේ නම් රුමේනියාවට ඇවිල්ලා එයාට ගේමක් ගහ ගන්න බෑ එහෙම නැත්නම් වැඩක් කර ගන්න බෑ දාන වැඩේ කර ගන්න දෙන්නේ නැහැ මිනිස්සු හරි මුලට ගෙලින්නේ නැත්නම් තනිකර
ඒ කැපවීමෙන් වැඩගන්න තම සුළු ප්‍රමාණයක් විතරයි. දැන් එකක් දැන් ඔයා කියන කතාවත් එක්ක දැන් ඔයා ජොබ් එක කරනවා ඔයා අලුත් සොෆ්ට්වෙයාර් එකක් නම දාලා ඔයාගේ පාට් ටයිම් කරා කියන්නේ දැන් ඒක ඔයාගේ ටාගට් එක ගා යන ගමනන්නේ. තවත් කවුරුත් කරන ගබලන් ඉන්න දෙයක් නෙවෙයි. එකක් හොදාගන්න යනකොට මේක මම කියන්න ඕන කතාවක් නෙවෙයි. මම රුමේනියාවට ඇවිල්ලා දවස් 9කට පස්සේ තමයි අපිට ජොබ් එක සෙට් උනේ. ජොබ් එක සෙට් වෙලා දවස් 3කට පස්සේ ඒ කියන්නේ මම රුමේනියාවට මේ ගොඩ වැහැලා දවස් 9කට පස්සේ අපිට ඩියුටි හම්බෙන්නේ. මට ඇත්තම හොඳ ආර්ථිකයක් එතකොට තිබ්බා. ඒ කියන්නේ සුව උත්සාහය තියෙනවා නම් බලන්න. අපේ අය ඇත්තම ඕක තමයි ගොඩක්. අනිත් එක තමයි අපේ අය මම ඇත්තම අපේ කීප දෙනෙක් එක්කරන් ගියා පාට් ටයිම් වලට මට තේරෙන ටික කාලයක් යනකොට ඒකටත් ටික කරන්න අමාරුයි. මොකද අපේ අය ගොඩක් තියෙනවා මල ඉරිසියාව කියන්නේ. අනිවාර්යයෙන්. දැන් ඔයා මොනවද දෙයක් කරලා දියුණුවක් ලබන්න හදනකොට යමකින් එතකොට ඒකට ඒකෙන් කකුලෙන් අදින්න මිනිස්සු ඉන්නවා. ඕක තමයි ඇත්තම අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන සිද්ද. ඒකේ වුණ අපි කකුල ගසලා දාලා අල්ලන් ඉන්නවනම් කවුරු අතරලා දාලා අපි යන්නුනේ අපේ ගමන. මම මේ ගමන ආවම ඇවිල්ලා මම පිටෙස්ටි වලට ආවා. මම ඉස්සර හිටියේ පිටෙස්ටි වල. පිටෙස්ටි වල මේකෙත් මම කරන්නේ සුපර්වයිස්. මේකෙත් සුපර්වයිස් ඕන ඕන දැන් මේ සුපර්වයිස් කියලා මල්ලි මේකේ ස්ටාර් එකක් නැහැ. ඔව් ඒක තේරුණාද? ඒක මේ ඔන්න ඕක පැහැදිලි කරන්න අපේ කට්ටිය පටල ගන්න තැන ලංකාවේ අපේ කට්ටිය පටල ගන්න දරක් කියලා මම කිව්වේ ඒකයි. තමන් ආවට පස්සේ තමන් කරන්නේ මේක විතරයි කියලා ඉන්නවනේ. එහෙම ඉන්න බෑ මල්ලි මේ යුරෝපිය ලොප්පලගේ. යුරෝප වල කාටවත් කැටගරි එකක් දීලා නැහැ. එහෙනම් අපේ කට්ටිය පටල ගන්න දැන් මම සුපර්වයිසර් සුපර්වයිසර් ජොබ් එකේ විතරයි. මේ සුපර්වයිසර් නෑ මල්ලි. සුපර්වයිසර්ත් නෑ බොස්ලත් නෑ. බොස් වගේ වැඩනේ. ඔව්. අපේ ඇගේ බෙලාවට බොස් හොයාගන්න බෑ මල්ලි. නෑ උත්තර ලේබුදු කියලා හොයාගන්න බෑ. එයක් නේද? හරිද? ඒ වගේ සිද්ධිය. ඉතින් මට දැන් මේ හම්බෙලා තියෙන කම්පැනි අපේ බොස්ට ඇත්තටම සෙක්ෂන් 6ක් විතර තියෙනවා. මේක ගොඩක් හොටෙල් සෙක්ෂන් එකක් තියෙනවා රෝඩ් කන්ස්ට්‍රක්ෂන් තියෙනවා ඊට පස්සේ මැෂින් හයිනර් තියෙනවා හය කරන තැනක් තියෙනවා හෙවි ඩියුටි මැෂින් මම ඉතින් මේ ඕල් රවුන්ඩර් මම දන්න නිසා මම ඕල් රවුන්ඩර් කෙනෙක් දැන් මට මේක දැනගන්නවා දැන් මේ ක්වොලිෆිකේෂන් එක වාට තියෙනවා මොන හරි කෝස් එකක් කරාද ලංකාවේ එහෙම නැත්නම් මේ එක්ස්පීරියන්ස් මේ තත්ත්වෙට එන්න දැන් ඔයාලා තියෙන ක්වොලිෆිකේෂන් එක ගත්තොත් එහෙම මොකද කෝස් කරා එහෙම නැත්නම් අපි අනිත් ගල්ෆ් රටවල වැඩ කරත් මේ සබ්ජෙක්ට් එකෙම ඔව් මන්දේ හරිද මම ඕල් රවුන්ඩර් කෙනෙක් හැටියට මට සෙක්ෂන් 11ක එක්ස්පීරියන්ස් තියෙනවා මම ඉලෙක්ට්‍රිකල් මැකනිකල් ඊට පස්සේ ඔටෝමොබයිල් ඔටෝ ඉලෙක්ට්‍රිකල් ඒ පැත්තෙන් ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි වයරින් එතකොට ටින්කරින් මැකනිකල් වෙහිකල් එතකොට බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ඒ ෆීල්ඩ් එක මට තියෙනවා මල්ලි එතකොටද කියලා අන්තිමට මට පුළුවන් හන්දේ මම කියන්නේ අන්න ඒ වගේ සිද්ධියක් තමයි දැන් මම මේ ඇවිත් ඉන්න කම්පැනිය බොසාට මාව ගැලපුණ යන එතන ඊට පස්සේ දැන් ඔයා කියන්නේ මම පඩි සහිත කාමරයට වෙලා මාස 3ක් ඉඳලා තියෙනවා මාස 3ක් ඉඳලා ගොඩමන් පොසස් එක හරිද ඉතින් ඒ වගේද එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුජ්‍යලේකට මම පඩියක් දීලා හරිද මම ඩොලර් 1000ට ආවේ මම දැන් මෙහෙ ඇවිල්ලා ලේ 6000ක සැලරි දීගෙන මම මෙහෙ ඉන්නේ ඒ කියන්නේ යුරෝ 1500 එකද ඒ කියන්නේ මාව මෙහාට සෙලෙක්ට් කරගත්තේ ඒකද ඒකට අපිට ෆුඩ් ඇලවන්ස් ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී ඒකට මට 1800ක් හම්බෙනවා ඉස්සරහ 1830ක් හම්බුනේ ඉස්සරහ කම්පැනි එක සෙනි ගවර්න්මන්ට් එක නමුත් ඒකට කී බඩමුට අපිට ඕන ගණන් දෙනවා ඊට පස්සේ අපේ රෙස්ටුරන්ට් තියෙනවා මේ පොසාගේ දැන් ඉන්න පොසාගේ රෙස්ටුරන්ට් තියෙනවා අය රෙස්ටුරන්ට් වලට ගියාම රෙස්ටුරන්ට් කෑම අපිට ෆ්‍රී ඕනම දෙයක්. ඉතින් අපිට ඕන කෑම කතා කරලා කන්න බෑ. ඒ වගේද. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. හැම දෙයකින්ම. ඉතින් ඒකේ මැෂිනර් කියන්නේ අපි කරන්නේ බෝරින් මැෂින්. බෝරින් මැෂින්. අපි ෆයිලින් කරන්නේ. ෆයිලින් පැත්තේ තියෙනවා මෙකැනිකල් පැත්ත, වෙල්ඩර්ස් ලට එතකොට මැෂිනරි පැත්ත. මේ තියෙන හෙවි ඩියුටි මැෂින්. ලංකාවේ මැෂින් වලට වඩා ගොඩක් හෙවි ඩියුටි. එතකොට ඉතින් ඒ වගේ මැෂින් වලට අතන අපේ මිනිස්සු අපේ ලංකාවේ කොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම අය ගන්නවා දැන් සාමාන්‍යයෙන් ඔය සබ්ජෙක්ට් එක කරලා තියෙන කට්ටිය ඉන්න ලංකාවේ ගොඩක් අය ඒ අයට මේ ඔයාලා ගන්න මම ගත්තොත් එහෙනම් මම ඔය ෆීල්ඩ් එකේ නෑනේ මගේ ෆීල්ඩ් එකේ නෑ ඉන්නේ ඔය ඔය ෆීල්ඩ් එකේ මේ රුමේනියාවට කියන්නේ අපේ පොල්ලොන්ට ඇත්තට මේ රුමේනියාවට ජොබ් තියනවාද යන කොහෙද තරම් සාමාන්‍ය අර නෑ තියෙනවා ඒක මන් තියනවා කියලා කියන්නේ මගේ අත්දැකීම හරි මේ ඒක කරන්නේ මෙහෙම දැන් මේ යුරෝප් වලට ගේනකොට මල්ලි මේ ස්කිල් එකල කියලා කියන්නේ නැහැ වගේ. තේනද? මේ කවදාවත් මේ යුරෝප් වලට එනකොට මෙයා මේසන්, මෙයා ඉලෙක්ට්‍රිෂන්, මෙයා බාරෙන්ඩ වර්ග කරලා ගේන්නේ නැහැ. ඔව් වර්ග කරලා ගේන්නේ නැහැ මල්ලි. ස්කිල් එකට ඔව් ස්කිල් වලට ගෙනන තැන තියෙනවා. දැන් අපේ ස්කිල් බලලා ගෙනාවු එකත් මම ඉස්සලාම කම්පැනි ස්කිල් එක බලලා ගෙනාවි. නමුත් අනිත් ස්කිල් කට්ටිය දෙන්නද වැටුණා. ඒ කියන්නේ අපේ කට්ටිය අර බොරු කරලා එවනවා කියලා මම කිව්වේ. ඒක කරන්න එපා කවදාවත්. හරිද?
ස්කිල් එකකට එනවා නම් ඒ ස්කිල් එකට එන්න පුළුවන්. හැබැයි ඒ ස්කිල් එක හොයා ගන්න පුළුවන් මල්ලී අර මං කිව්වේ දැන් මම වැඩ කරන තැනට මට පුළුවන් කට්ටියව ගෙන්න ගන්න. ගෙන්න ගන්න පුළුවන්. ඔව්. දැන් මගේ ලොක්කට කියන්න පුළුවන් මේ ස්කිල් එකට මේ කට්ටිය ඉන්නවා කියලා. අන්න එහෙම ගෙන්නනවා නම් ගොඩක් වටිනවා මල්ලී එක. නයිට් වට්. ඔව් සාමාන්‍යයෙන් ඔය ඔයා කියන ජොබ් වලට ඔයා කියන ස්කිල් වලට ලංකාවේ දැන් කට්ටිය ඉන්නවනේ. දැන් එයාල සාමාන්‍ය මේ රුමේනියාවට එන්න. එයාල කොහොම සාමාන්‍ය අනිවාර්යෙන් එතකොට තමන්න තියෙන අර එක්ස්පර්ට් එක. ඒකේ තව අවුරුද්දක වැලියු එකක් තියෙනවා. එතකොට සාමාන්‍ය කාලේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මාස 3කට වඩා. මේ ඉතින් තව එකක් තමයි අර ස්කිල් වල අහනකොට මම කියන්නේ ඔය අර අහපු දෙයට ස්කිල් එක සාමාන්‍යයෙන් ගන්න ඕන ලංකාවේ ඉන්න කෙනෙක්ව මෙහෙ ඉන්න කෙනෙක්ගේ හරහා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. නමුත් මෙහෙ ගොඩක් අය කරන්නේ මන්නේ අනිත් පැත්තෙන් දුකයි ඒ දේ. ඉන්න හැමෝම දිහා බලන්නේ අපරහේ තමයි බලන්නේ. ඒ කියන්නේ ඔය දේ තමයි පිරලා ගන්න ඕන කියලා අම්මා කිව්වා. රුමිනියා විතරනේ ඕනම රටකට යනකොට තමුන්ගේ තත්ති තියා ගන්න ඕනේ විශේෂයෙන්ම නේ අය. අනිවාර්යයෙන්ම තමයි. තව දෙයක් තමයි මේ අයියත් එක්ක මම කතා කරනවා මට කියන්නේ මගේ ඔළුවට වැටෙන දෙයක් තමයි සාමාන්‍යව ස්කිල් එක හරි අනන ස්කිල් හරි එනවා නම් ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දක් අවුරුද්දන්නේ අවුරුද්දක් කාලා ස්කිල් එකට ගැන වාගේ ක්වොලිෆිකේෂන් එකට සෙට් වෙන ජොබ් එකක් අනිවාර්යයෙන්ම මෙන්න හොයාගන්න බැරි කමන්නේ අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. සම්ම ගොඩක් කට්ටිය එයාගේ ස්කිල් එකම හොයනවානේ. ඔය ඉන්නකොට ඉතින් අවුරුද්දක් යනවා දෙකක් යනවා. දන්නේ නැත ලංකාවේ. බෑ මල් එහෙම කරන්න. එතකොට ඒක ගොඩක් ප්‍රශ්නයක් වෙනවා. හේතුව තමයි අනිත් එක තමයි එකපාරටම ලොකු මුදලක් මෙහෙ දෙන්නේ නැහැ මල්. මේ සමස්තයක් වශයෙන් මේ රටේ පුරවැසිභාවයේ තියෙන පුජ්‍යලයන්ට ජීවන සැලකීම තමයි විකාශන පුජ්‍යලයන්ට ජීවන්නේ. එතකොට මේ ගවර්න්මන්ට් එකේ රූල් එකක් ඒක. එතකොට එයාලා කැමති නැහැ තව කෙනෙකුට ලොකු සැලරියක් දීලා දැන්. එතකොට මෙහෙ තව දර්ශනයක් ඇති වෙනවා. ඔව්. ඒ කියන්නේ මෙහෙ ඉන්න පුජ්‍යල මේ රටේ පුජ්‍යල බලන පිටරටකින් ආපු කෙනාට වැඩිපඩියක් දෙනවා. අපේ එන්න. ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. ඔය දැක්ක අපි. මම දැක්කා ඒක අපේ ආයතනයේ වෙච්ච සිද්ධියක් නිසා. ඉතින් ඊට වඩා Taman ගැන හැකියාව පෙන්වන්න පුළුවන් නම් ඒ හැකියාවට මල්ලි හොඳ සැලරියක් දෙන පුජ්‍යල ඉන්නවා. අනිවාර්යයෙන්ම. ඒක මම අනිවාර්යයෙන්ම කියනවා. මොකද මගේ අත්දැකීම මම කියන කතාව. ඒක තමයි තියෙන්නේ ඔයාලාගේ ඔයාලාගේ ක්වොලිෆිකේෂන් එක ජොබ්ලා සෙට් වෙන්නේ නැත්නම් මොකක් හරි ගන්නට සෙස්සේ හරි ගමන්න රෙස්ටුරන්ට් හරි ගමන්න වෙනත් ඔයාලට කරන්න පුළුවන් වෙනවා ඔයාලට කරන්න පුළුවන් ඒක ඒ වගේ ජොබ් එකකට ඇවිල්ලා ඔයාලගේ ස්කිල් එක ගැලපෙන ජොබ් එකකට චේන්ජ් වෙන පුළුවන් ඒත් ඩොකියුමන්ට් එක අරන් එන්න අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේක ගේන්න ඕනේ මල්ලි ඔබ තියෙන්න ඕනේ අනිත් එක තමයි Taman ඉවසීම තමයි මූලිකම ස්කිල් එක නේද නැත්තෙත් ඔකම තමයි විශේෂයෙන්ම Taman ස්කිල් එක ප්‍රධානම දේ තමයි ඉවසීම නැතුව ආපු ගමම ඔක්කොම කරගන්න ගියොත් අර මොකද්ද කරගත්තා වගේ වෙනවා අනිවාර්යෙන්ම තමයි. මොකද අපේ මම මේක මා දැකින් මේ කියන්නේ දැකලා තියෙන නිසා මම කියන්නේ අපේ මිනිස්සු ආව ගාම ඉතින් මාසෙන් දෙකෙන් හඳල්ලන්න try කරන්නේ. හඳල්ලන්න තමයි try කරන්නේ. තමන් ඉන්න ඕනේ තර. කටක් අවුරුද්දක් අදර්මාල කටක් අනිවාර්යෙන්ම අවුරුද්ද ඉන්න ඕනේ මල්ලි. අවුරුද්ද හිටියොත් කිසිම වෙනසක් කිසි කෙනෙකුට කරන්න බෑ. මේ ගවර්න්මන්ට් රූල් එකක් ඒක. අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලට තේරෙන්නේ නැති සාමාන්‍ය දෙයක් මේ අයගේ රුමේනියාව අත්දැකීම තමයි ඒකේ ඉතින් ආව දවස් වල නම් එයාට මේ රුමේනියාව කියන්නේ කියන්න ඕනේ නැනේ වචන වලින් ඇත්තට එහෙම කියනකොටත් ඒක ඇත්තම මම කියන්නේ මට රටේ ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ ඒක තමයි අපේ මිනිස්සු පරිසරය නෙමෙයි පරිසරය හරි හොඳයි මල්ලි නෑ කට්ටිය අපේ පුජ්‍යය අපේ රුකලත් එක්ක අපේ පුජ්‍යය හසුරුවා ගැනීම තමයි අමාරුම දේ ඉතින් අපේ මිනිස්සු හසුරුවා ගන්න අමාරු නෑ තමන්ගේ හැදියාව දින්න ඇදියානේ ඔතන බලපාන වඩාම බුද්ධිමත් වෙන හිතන විදිය. අන්න ඒකයි ඉතින් වාගේ වැඩ කරන්න බෑ ඉවසීමෙන් සහ පොඩ්ඩක් හිතන්නනේ. පොඩ්ඩක් හිතලා වැඩ කරන්න ඉදිරියට එන කට්ටියට එන්න බලවන් ඒතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට ගිහින් ලංකාවට කොහොමද දැනක් එයි. ඒ විදිහ තමයි ඉතින් මම අයියාගේ අත්දැකීමද රුමේනියාව ඉතින් අත්දැකීම් තාම විඳගෙන යනවා. විඳිනවා තාම. විඳිනවා කියන්නේ විඳින එක විඳවන්න ඕනේ ඉස්සලා. විඳවලා තමයි විඳින්න ගන්න ඕනේ. Taman ඉස්සර හදාගන්න ඕනේ විඳවන්න නැතුව විඳින්න හදාගන්න හැකියාව තියෙන Tamanගේ. අනිවාර්යයෙන්ම. එතකොටයි මේක මේකේ පැකේජ් එකක් වගේ දෙන පැයටයි. පැයටයි. ඒ උදේ කියන වැඩ නැන්නේ. දැනට මේ සබ්ජෙක්ට් එකේ අපි ෆීල්ඩ් එකේ ඉන්නකොට උදේ 7ට ගියා. ඊට පස්සේ ආය හවස 3 වටේ ඉවරයි. ඊට පස්සේ අපිට එක්ස්ට්‍රා ටයිම් එකක් තියෙනවා. දැන් සාමාන්‍ය අපි ඒ ෆීල්ඩ් එකේ
අපි සමහරට ජොබ් එකක් සෙට් වුණොත් එහෙම ෆයිල් බස්සන්න මම මේ කරන්නේ මම කියන සබ්ජෙක්ට් එක ෆයිලින් ජොබ් එකක් පටන් ගත්තාම මල්ලි අපිට ෆයිලින් ජොබ් එක කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට අපිට මෙච්චරයි පැය කියලා කියන්න ටයිම් එක ගන්න එක ඉවරයි. ඒක ෆිනිෂින් වෙන්න ඕනේ. ෆිනිෂින් වෙනකොට සමහරට රෑ 12 වෙන්නත් පුළුවන්. එතකොට අපිට ඒක අර ඕවර්ටයිම් එකකට වගේ තමයි සෙටල් වෙන්නේ. තමන්ගේ වැරදි තියාගෙන මුළු සම්ම සියලෝ දෙනා මුළු ලෝකයාටම වැරදි කී කියන වැඩන්නේ. ඒක නිසා තමන්ගේ වැරදි අඩු කරගෙන තමන්ට වෙලා තියෙන වැරදට විතරක් උත්තර හොයනවනම් හරි. හොඳම දේ තමයි මෙහාට එනවනම් ඉවසීම අරගෙන ඉන්න හැදියාවත් එක්ක. ඉවසීමත් එක්ක හැදියාවත් එක්ක අතපය ඉසිගල්ලා වැඩි කිරීමේ හැකියාව පේන්න අනිවාර්යයි. අමරිකාව යමල්ලි. දැන් ඔයාලා කිනවා ඇදිනේ ඔයා මට වඩා අද්දකින් දින බුද්ධලේ කන්දා මෙහෙ තියෙන්නේ අපිට මාස 3ක උණුසුමක් විතරයි තියෙන්නේ. ඒතුන් ටික කාලෙම ඉතින් සීතලේ ඉන්න ඕනේ. හරි. එතකොට සීතලට උරු වෙන්න ඕනේ. සීතල කියලා හැමෝටම ඇතුල් වල සීතලෙන් කවරලා ඉඳගෙන වැඩ කරන්න නම් වෙන්නේ නැහැ. ඔයිට වැඩි අපේ කොල්ල කෙල්ල වැඩ කරන ඉයි. වැඩ කරන අය තවදයක් කියන කොල්ල කෙල්ල කියනවා මට මම දැකපු අත්දැකීම් එක්ක මම ලබු කියනවා දැකපු දේවල් එක්ක අහපු දේවල් එක්ක මට හිතෙන්නේ දැන් අපේ ඉරිමෑයට වඩා ගෑනු අය මේ රටවල ගේමක් ගන්න දොත් කියලා මම මෙහෙට ඇවිල්ලා දැන් මම ඉස්සර මං කිව්වේ මම මේ පොඩි පොඩි නන්දේ වෙනස්ුනේ කියලා. මම ඉස්සර හිටියේ පෙටෙස්ටිවල දැන් ඉන්නේ පිටිස්ටිවල. හරිද? ඉතින් පිටිස්ටිවලින් සමහරට මට වෙන තැනකට යන්න සිද්ධ වෙයි. මම දන්නවා මොකෝ මම රට වටේම දැන් මෙහෙ ඇවිල්ලා හිටලේ. හරි. එතකොට මම දැක්කා මේ පොඩි දරුවෝ දෙන්නේ කෙල්ලෝ දෙන්නේ හරිද? අඩු වයස කෙල්ලෝ දෙන්නේ මට හම්බුණා. හරිද? ඉතින් මම කල්පනා කරා මේ මේ රටේ පිරිමි අපි මොනවද කරන ජොබ් කියලා හිතුණා. හරිද? එහෙම සබ්ජෙක්ට් එකක්. එතකොට කියන්න ඕනේ නැන්නේ කොහොමද කියලා. එතකොට පිරිමි වශයෙන් ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න අනිවාර්යයෙන්ම. අපි ලැජ්ජ වෙන්න ඕනේ. හරිද? අපි බලන්නේ ගොඩක්ම ඒ අර දරුවෝ විඳිලා දු කාන්ත පාසුවේ විඳිලා දු. හරිද? අපි විඳින්නේ නැහැ. අපිට තියෙනවා මේ පුළුවන් තරම් දරාගෙන ඉන්න ශක්තිය. නමුත් අපිට වැඩි දරා ගන්න මේ පුජ්‍යලෝ අනිවාර්යයෙන් තමයි ඒක නිසා ඇත්තටම අම්මෙන් නෑ නෑ ඇත්තටම මේක මමත් දැක්කේ එනා එක කියන්න තියෙන්නේ පිරිම කට්ටිය වඩා ගාන මේ කියන්නේ කාන්තාව මෙහෙට ඇවිල්ලා දාන තැන කට්ට කාලේ අල්ලගෙන ඉන්නවා ඉන්නවා ගොඩක් ගොඩක් දෙනෙක් එහෙම කරගෙන හැබැයි පිරිම පිරිම ඇත් ඉන්න කට්ට ගන්නත් ගේම ගන්න හැබැයි ගෑනු කට්ටිය වැඩි වැඩි පිරිම ඇත් දැන් ඔය අය කියන්නේ අපි ගොඩක් දන්නේ නැති පැති තියෙනවා දන්නේ නැති දන්නේ ගොඩක් තියෙනවා අපි ඔයාලා අඳුරගත්තේ මල්ලි මේ පාරේදී දැකලා ගන්නවා කියන්නේ ඒ වගේ අපි නොදකින්න කට්ටිය ඉන්නවා සෑහෙන්න හරි සමහර වෙලාවට ඒ තැනට ආවා ඒ තැනින් ආපෝ එයාපෝට් එකට ගියා එයාපෝට් එකෙන් ගෙදරට ගියා ඒ වගේ සිද්ධ වෙන දැන් තියෙනවා ඔව් එහෙම අවස්ථාවල දුක් විඳින මිනිස්සු ඉන්නවා නමුත් මේක දුකක් නෙමෙයි මම කියන්නේ දුක අපි ඇති කරගන්න දෙයක් ඒක අපිම තමයි සැප දුක අපිම තමයි විඳින දෙකයි විඳවන එකයි දෙකක් නෙමෙයි ඔය දෙක අපි බැලන්ස් කරගන්න ඕනේ නෑ කියන්නේ ඉතත් ඉතින් බෑම තමයි ඉතින් එතකොට විඳවන්න එතකොට විඳවන්න ඉතින් එන් කරන්න තියෙන ජොබ් එක හරියට කරලා මාසේ පඩිය අරගෙන මේ පොඩ්ඩක් එන්ජොයි කරලා ගෙදෙට්ට යවලා ඉතින් ඒක අපිට ඔයාලා දෙන්න බෑ පෙන්වන්න පුළුවන් ඒත් ඒක අපිට ඔයාලා දෙන්න කියන්න විතරයි පුළුවන් කියන්න විතරයි පෙන්වලා දෙන්න විතරයි පුළුවන් ඉතින් මොහොතට වස්සන්න පුළුවන් හැබැයි පිනලා තරගල ඉන්නකොට යාලගේ වැඩ සමහරුන්ට ඉතින් ඔක අපි කියන්නේ කියලා දැල් දෙන අවස්ථාවක් තියෙනවා. ඔයාලා අත්දැකීම් ඇතිනේ. ඒකයි ඒක නිසා ඉතින් කොච්චර කරත් අපේ කින හැඟීම එහෙම අwidetilde අපිට කියන්න සිද්ධ වෙනවා. අනේ. ඉතින් ඔන්න කොහොමයි ඉතින් මේ අයගේ ඉදිරියට කොහොම වෙද්දන්නේ? සමහර කෙනෙක් මෙයාට මම තාම ඉඩයක් කරනවා. මොකද මෙයාගේ ඊටම ගල් ප්‍රබාලව සුපිරි අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ ටිකත් බෙදා ගන්න කැමති මම ඔයාලට අද නෙවෙයි වෙනස්ම වීඩියෝ එකකින් හරි රසතර කතා කරලා මෙයාත් එක්ක කතා කරා. මේ කිචන් එකේ ඉඳලා පොඩ්ඩක් කොහොමද කෝපය වුණාම තමයි මේ කතා කරන්නේ ඉතින් සුපිරි මේ කතාවක් තියෙන. ඒක අපි වෙනවා වීඩියෝ එකකින් කරන්න අනිවාර්යයෙන්ම. ඉතින්